ಚೂಟಿಗೆ ಚೂಟಿ ಕಾಲೆ ಪುಂಚಿ ಪುಂಚಿ ಮತಕದಿಗೆ ಚೂಟಿ ಲಮೈಂಟ ಅಲು ತೆಂಗೆಂದು ಮಹನ್ನತ್ ವೈನೇ ದಪ್ಪೆ ಮಹತ್ಯ ಗೆನಿಯನ್ನ ತಿನ್ನ ಬಡು ಟಿಕ ಟಿಕ ಟಿಕಮ ದೆಮ್ಮ ಲಾಸ್ತಿ ಕರ ಗನ್ನ ವೆನವ ಓ ತಾವ ಎಡಿ ದವಸಕ್ ನೇನೆ ಏಕನೇ ವೇ ಅಪೇ ಮಹತ್ಯ ಲಮೈ ಕಿಯನ್ನೆಮ ಟೀಶ ದಾಲ ಯನ್ನ ಬಹ ಕೇಲ ಏಕಟ ಮುಕಕ್ ಹರಿ ಕರನ್ನ ವೈನೇದ ಅಪಿಟ ಬೆರಿ ವೈದ ಟೀಚರ್ ಅತ್ ಮಾರುವಕ್ ಹದಲ ತೆನ್ನ ಎಹಮ ಕೇಲ ತಿಂ ಅಪಿಟ ಓನ ವಿದಿಯೆಟ ಮಾರುವೀಮ ಹದಾ ಗನ್ನತ್ ಬಹ අනිකෙ තින් ටීචර් කැමති වෙන්නත් එපේ නෑ ඉතින් ටීචර්ගේ ගෙදර අය වුණත් බය නැතුව ඉන්නේ ටීචර් අපිත් එක්ක ඉන්න නිසානේ එහෙම එකේ ටීචර් මෙහෙම තනියම දාලා යන එක හරි නෑනේ ඒක නම් එහෙම තමයි අපි ටිකක් බලමු නේද ටීචර්ට මාරු වීමක් හදාගන්න ඔව් මං හොයලා බලවා සංගීත ටීචර් කෙනෙක් නම් නෑ අපිට එහෙම යන්න පුළුවන් වුණත් මොකද මෙහෙට ටීචර් කෙනෙක් ආවොත් තමයි අපිට ඒක හදාගන්න ලේසි වෙන්නේ. සෝද මාරුවීමක් වගේ. බලමු. අමාරු වෙන එකක් නෑ. හැබැයි ඉතින් ලේසි වෙන එකකුත් නෑ. මම ටීචර් එක්කත් ටිකක් කතා කරලා බලන්නම්කෝ. කොහොමත් මෙහෙ තනියම ඉන්නවට වඩා අපිත් එක්ක යන එක හොඳයිනේ. මං එහෙනම් ඕන කරන බඩු ටික අනේ අම්මේ අප්පච්චිට කියන්නකෝ ටීචර් එක්කන් යමු කියලා. මොකද මේ? අනේ අප්පච්චි අපේ ටීචර්වත් එක්කගෙන යමු. අප්පච්චට පුළුවන් ටීචර් මාරුවීමක් හදලා දෙන්න. එහෙම කියපු ගමන් මාරුවීම හදන්න බැහැනේ සුදු පුතා. අනේ කොහොම හරි හදාගමු අම්මේ. අර හේතු මාමා දුකින් ඉන්නේ. හේතු මාමා මොකටද දුකින් ඉන්නේ? හරි මේ දැන් කට්ටියම ගිහිල්ලා තමන්ගේ බඩු ටික අස්පස් කරගන්න ඕනේ. අන්තිම මොහොතේ නැත්තම් කලබල වෙනවනේ. එතකොට හැමෝටම කරදරයි කේන්ති යනවා. යන් ගිහිල හේතු මාමගෙනුත් උදව් අරගෙන තමන්ගේ දේවල් ටික අස්කර ගන්න යන් චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ චූටි ඒ නබම්මා චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ චූටි ඒ නබම්මා හොජ්මෙනිකෝ උඹ තමයි මේ හැම දෙයක්ම වග කියන්න ඕනේ. මම මොන වටද බොල වග කියන්න ඕනේ. ආ උඹනේ වලිමයි ලොකු ඉස්කල මහත්තයා උසස් සීමා රන් දුන්නේ. ඈ ඉතින් ඒකෙන් හින්දානේ අපිට දැන් මේ ගේත් දාලා යන්න වෙලා තියෙන්නේ. මොකද්ද බොල දැන් ඒකේ තියෙන වැරද්ද? ටීචර්වත් දාලා යන්න වෙනවනේ. ආහහ බොලේ දැන්නේ තේරුනේ. බොට මේ දුක තියන්නේ අර උඩැක්කිය දාලා යන්න වෙනවටේ. ඈ මේ උඹ ජයසිරි ඇක් එකතු වෙලා නේද මේ කුමන්තනේ කොරේ? අනේ ඔය ටීචර් කොහොම මං අර ජයසිරියට දීලා යන්නේ හිත හදාගෙන? හිඳ පියකු මං ලොකු ඉස්කෝලේ මහත්තයාට කියන්ට උඹ ලොකු ඉස්කෝලේ මහත්තයාට හම්බ වෙච්ච උසස් වීමට කැමති නැtei කියලා. මේ එහෙම නෙමෙයි බොඩි මරිකෝ. මේ මට බැරි මේ නතර වෙන්න. උඹ හිතුවයි මේක මේ උඹේ නිවාසය කියලා හේතුව? මේකට අලුත් ඉස්කෝලේ මහත්තයෙක් එනෝ. උන්නාන්සේට මේ සේරම බාර දීලායි අපි යන්න ඕනේ. ඉතින් මං උන්නාන්සේට සේවය කරන් ඉන්නම්කෝ. මොකද මොකද දෙයියනේ මේ දෙන්නගේ සද්දේ? මේ කුස්සියේ සද්දේ අර සාලෙට මැහෙනවා. ඒ පාර දෙන්න ආයෙ මොනවට හරි ඇවිලුණාද? අනේ නෑ අපේ ඉස්කෝලේ යාමිනේ. මෙන්න මේ හේතුව කියන්නේ. මෙහෙන් යන්න බැරිය මේ මෙහෙට වෙලාම ඉන්නම් කියලා. ඒ මොකද හේතුවේ? කොහොම යාමිනේ මේ ගෙවල් දොරවල් දාලා යන්නේ? ඒ මතුවට මං අර හදාපු මේ ලෝලු පාත් ටික යසෝගෙට හැදීගෙන ආව විතරයි. මේ ඒව දාලා යන්නත් හිත දෙන්න නේව? එහෙම කියලා බැහැනේ හේතු. මේක උසස් වීමක්නේ. ඉතින් යන්නම වෙනවා. එතකොට මේ ලෝලු පාත් එහෙම අපි ගිහම මෙහෙට තවත් අලුත් ප්‍රින්සිපල් කෙනෙක් එනවා. එයාලා ඉතින් මේව හොඳට බලාගනිනේ. අනික දැන් අපි අලුතෙන් යන තැනත් මේ වගේ මෙලෝලු පාත් එහෙම කලින් හිටපු ප්‍රින්සිපල් හදලා ඇතිනේ. එතකොට ඉතින් හේතුට පුළුවන් එහෙට ගිහිල්ලා ඒව බලා කියා ගන්න ගමන් අලුතෙන් එළවලු පැල හිටවන්න. චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ චූටි ඒ නබම්මා චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ ඡෝටි ඒ නබම්මා
අපේ අප්පච්චිට උසස් වීමක් හම්බෙලා. ප්‍රින්සිපල් සර් මටත් කිව්වා. ඉතින් අපි දැන් මෙහෙන් යන්නලු හදන්නේ. ඔව් ඉතින් උසස් වීමක් හම්බුනහම ඒක බාර ගන්න යන්න ඕනනේ. ඉතින් එතකොට අපිට ඉස්කෝලේයි ටීචර්වයි මේ සේරම දාලා යන්න වෙනවා. අපි ඒත් අම්මටයි අප්පච්චිටයි කිව්වා ටීචර්ටත් මාරු වීමක් හදලා දීලා අපිත් එක්කම එකගෙන යමු කියලා. සර් ඒ ගැන මාත් එක්ක කතා කළා පුතේ. මටත් යන්න පුළුවන් මං වෙනුවට කෙනෙක් ඉස්කෝලේට ආවනම්. ආවේ නැත්තම්. එහෙම වුණොත් ඉතින් මං වෙනුවට ටීචර් කෙනෙක් එනකල් ඉඳලා තමයි මට මාරු වීම හදාගන්න වෙන්නේ. ඒනන් අපි අප්පච්චිට කියමු ටීචර්ගේ මාරු වීම හදාගන්නකන් අපිට යන්න බෑ කියලා. ඒක නම් හොඳ අදහස බබා බේබි. ඔය කිව්වට එහෙම කරන්න බෑනේ. ඉතින් අපිට බලවන තව සංගීත ටීචර් කෙනෙක් කෙනෙක් මේ අපේ ආයා ඔතනින් කියලා යන්න මොකෝ ආයතත් හොඳට කවියෙම කියන්න බලවන්නේ. ආයම්මව තියලා යන්න බෑනේ හේතු මාමේ. මොකද වෙයි ඈ ආයත හොඳට උයන්ට පුළුවන් මයි හිතේ. බෑ බෑ එතකොට අපි වැඩ කරන්නේ කවුද? මට බැරියේ බේබිල වැඩි කොල්ලා දෙන්න. බෑ බෑ හේතු මම නැවතින්න. ආයම්ම නැති වුණත් අම්මට තමයි කරදරේ. අපි අපේ මට නැවතින්න බෑ. ඕන් ඉතින් ටීචරුත් ඉන්නවා නම් මට අතින්ට හැකි. මේ ඒක නෙවෙයි ටීචර් නෝනේ. මේ දුක නැතෙයි. මොනා කරන්නද හේතු අයි? දුකයි තමයි. ප්‍රින්සිපල් සර් අපේ ලොකු ටීචර්ව. එතකොට මේ චූටි සුදු පුතා චූටි පුතා මේ හැමෝම නැතුව මට ගොඩාක් පාළු හිතේ. මෙහෙන් යන්න පුළුවන් වුණොත් මේ ගෙදර ආච්චී සීයයි දාලා යන්නත් ගොඩාක් දුක හිතේ. ඒ දෙන්නත් මට ගොඩාක් උදව් කරනවා. එච්චරය මේ වෙන කවුරුන් නැතුව දුක නැ. අනේ ඉන්නවා දාලා යන්නම බැරි කෙනෙක් ඉන්නවා. අනේ කිම්මයි රෝස් මල ලැජ්ජ නැතුව කියන්ට මේ හේතුව අය නැතුව පාලුයි දුකයි කියලා. අනේ ඉතින් ඒ වචන ටික අහන්න නෙමෙයි මෙච්චර දේවල් මං කරන්නේ. මොකද හේතුව මම තනියම හිනා වෙන්නේ. මේ නෑ 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 මේ එක කියන්නකොට හිතනවනේ මේ 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 කවදාලා යන්ටද මේ හිත දෙන්නේ නැත්තේ. අපේ අර බූලා දුකේ බෑ යවදාලා යන්න. එයා මන් දෙන කෑම නැතුව කන්නෙත් නෑ. බූලාව චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ චූටි